අපි අභ්‍යෝකාශය ජයග්‍රහණය කරා කිව්වොත් හරි ඉතා පුංචි රටක් ලෙස ලෝකයේ තියෙන නැනෝ චන්ද්‍රිකාවක් අපි අභ්‍යෝකාශගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ මූල්‍යමය පහසුකම් අපි මිලියන 21ක් වගේ ප්‍රමාණයක් මේ වෙනකොට වියදම් කරලා තියෙනවා මේ සඳහා. මේදී ජපානය, ශ්‍රී ලංකාව සහ නේපාලය තමයි මේ වැඩසටහනට අදාළ වෙන්නේ. අභ්‍යෝකාශයේ තියෙන ස්පේස් ස්ටේෂන් එක තමයි දැනට මේක තානගත කරලා තියෙන්නේ. අභ්‍යෝකාශගත කරන්න බලාපොරොත්තු වෙනවා ජූනි 17 වෙනිදා. ලංකාවේ මං හිතන්නේ ඉතිහාසයේ අපිට අභ්‍යෝකාශයේ ජයග්‍රහණය කරා කියලා අපිට සන්තෝෂ වෙන්න පුළුවන් දිනය. මේ අතර ජූලි 18 වෙනිදා ආරම්භ වන ජාතික ශිල්ප සේනා ප්‍රදර්ශනය සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ශිල්පසේනා වැඩසටහන දියත් කරනවා ජූලයි මාසේ 18 වෙනිදා අපි BMICA ආයතනයේ තමයි මේ ප්‍රදර්ශනය දින 4ක් කොළඹ දිස්ත්‍රික්කයේ ජූලි මාසේ ඒ වගේම දිස්ත්‍රික්ක 24 පුරාම අපි මේ ප්‍රදර්ශනය දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවට විශේෂයෙන්ම මේ තිබෙන අවස්ථාව අනුව රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා මම හිතන්නේ මහඟු වැඩසටහනක් බවට මේක පත් වෙනවා. මොකද අපි මේ අවස්ථාවේදී බලන්න ඕනේ කතා කිරීම නෙවෙයි විවේචනය කිරීම නෙවෙයි සිදු විනාශය අවම කර ගැනීම නැවත රට සාමාන්‍ය තත්ත්වයකට පත් කිරීමේ කාර්යභාරය අපිට හිමි වෙලා තියෙනවා. මොකද විශාල වශයෙන් ආර්ථික වශයෙන් සහ අනෙකුත් ආයතන අපේ වැටලා තිනවා මේ වෙනකොට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන තුලින් නැවත යථා තත්ත්වයට රටපත් වෙලා තිබෙනවා කියන පණිවිඩය ලෝකයට දෙන්න.